ස රයි සල നටම. බෞද ന ස බේද නක නව තු දා ක සදධරම දේශനාවයි මෙලෙසින් අරම්භ කරන්නට ස නම. සදධරම දේශනා වද්‍යන්නේේ පටිකතිකරල් ලබන්නේ ෞදධ්‍ය මාධජචාලයේ ගම්පාශකාවපාත්පාග යන ගම්පහ නාරංවල ගුණරතන සම්බෝධි සදහම්සන පරිශ්‍රය සිටයි. උතුම සදරම දේශනාපාත් පන්නට අපිකිරේ මහත් අනු කම්පාාවෙන් මෙවතුන් වූ දම්සභාම්ඩ පේට වැඩම්කොට දාල රදාවඩුන්න සිරි මිහිෙදු මහා විිද්‍යාලේ බිදු හැල්පති, ශාශ්‍රපති රාජකය පණ්ඩිත පූචපාද රදවඩුන්නේ ඥානවිමල ගෞරුවනයස්වාමීන් වහන්සේ අභි සියල නාමෙක් සානත ප. පලිනි සාසා සාතු හ ි සි තු ව න්න පෙටි සයතු සධර්ම ේශනාව ක ම ඳ නය කරන්න පින් බර යිකත්වේගෙන ටියයතු කරන්න. එසේ නම් සධරම දේශනාාව අරම්භ කිරීමට ප්‍රථමේෙන් අපි සියලු දෙනාම පංචසිීලේ සමධනවීම සඳහා සාධනාද පවත්පා තෙවරක් නමස්කාරය කියමු. සාදු සා සා. නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගතු වරහතු සම්මා සම්බුද්ධස්සේ Namutasebagabetu warhatu sammbah sam buddhase Buhang sareang gaca mi Budang serenang gacaami Dammbang sareang gacaigammbang serenang gaca mi sanggang sareang gacai sanggang serenang gacami dutiang pi buddang saenang gacai Dutiang pi buddang serenang gacaami yang pidang mang sarenang ga cai pi dambang serenang ga cami tiang pi sanggang sarenang ga cai Pi sanggang serenang ga cami hati ammpi buddang sarenang ga cami hatimpi buddang serenang ga cami hati ammpidangang sarenang ga cai hati pi dambang serenang ga cami hati ammpi sanggangari ග්චහමී අම්පි සංගංසරනං ගච්చාමි සරනගමනං සම්පන්නං ආමබන්තේ පානති පාතාවරමනී සික්කහපදං සමාධයාමී පනතිපාතාවරමණ සිහපදං සමාතියාමි අඳන්නාදානවරමන සික්කහපදං සමාධයාමී අලිනදානවරමන සිකහපදං සමාතියාමී ම මේසු මි్හාචාරාවරමනී සික්ಕහපදං සමාධයාමි කාමෙසු මిච්චාචාරාවරමणි සිහපදං සමාතියාමි සාවාදාවරමනී සිಕහපදัง සමාධයාමී සාබාධවිරමणි සිಕහපදං සමාධයාමි සුරාමේරය මජ්‍ය्यපම දට්టහනා வேරමනේ සික්හාපදං සමාධයාමී සලාමිරේ මච්චපමාදට්ඨානාවිර්මණි සික්හාපදං සමාධ්‍යයාමි සරණීන සද්ධං පංචසීලං දම්මං සාධකං සුරක්කිිතං කත්වා අපමාදීන සම්පාදීතෙෙ ආමුදන්තේ සාදු සදුස සමන්තා චක්කවා ලේසූ. අතර ගච්චන්තුु දීවෙता සද්ධංමං මනිරාජස්සේ සුනන්තුु සග්ග මुක්හෙදං දංම සවනෙ කාලු අයංබදංතා धංම සවන කාලු අයංබදంता धංම සවන කාලු අයං भදంత නमතස්ස भගවෙතු අරහතු සम्මා සබුදन धස්සේ නमතස්्य भගවෙතු අহাතු सम् සम्බු्न धස්्य නमතස්्य भගවෙතු අහතු सम्सम्බුදන් धස්्य වसනාවන්ते श्්‍රदধাාවන් සත්පුருස පවතුනි සත්ற்பරුස පின்වතියනே මේ පின்වතුුණු සියளු தினாம මේ වෙලාවෙ சූදානங වෙන්නේ බලාපුறத்து වෙන්නේ දරමස්වරණී කිරීමේ වටිනා කුසල කරமය සිද්ධ කරගන්නට. හංචාපොල දවලපිටිය පதிංචි எච්ச்சே ஆரியසිංහ මහත්மா ඇතුළු පௌුල පின்වතුන් විසින් தමයි අද මේ දரම දේශනාව සඳහා, කාරනික දායකත්තේ දරන්නේ බලාපොරොත්තු අරමුණු කිහිපයක් හිතේ තියාගෙන මේ දරම දේශනාව වෙනුවෙන් දිනය වේලාවෙන් කරගන තමනොත් සියලු දෙනාමත් සූදානං වෙලා මේ ස්ථානයට පැමිණිලා බොහොම සතුටින් බොහොම කැමැත්තිෙන් බොහම ආසාාවෙන් මේ වටිනා කුසල කරමේ සිද්ධ කරගන්නටයි සේලො දෙනාම බලාගෙන ඉන්නේ ධරමය තමන් විතරක් ශ්‍රවණය කරල ඇතනින් නවතින්නේ නැතුව බනෑසීම කැමැත්ත ආසාාව රச்சිය තියන ඕනෑකම තියන තවත් විශල ජනකායකටே බෞද්ධයා ගුවන්විදුලියමගින් මේ ධරම දේශනාව ශරවනය කරගැනීම සඳහා අවස්ථාව සූදානම් කරලා දෙන්නටත් අපේ පින්වතුන් කටයුතු කරනවා. தேනිසා මේ කරන්න බොහෝම වටිනා උත්තරීතර කුසල කරමයා මේ ජීවිතය පින්මතුනි අපි ලබාගන මේ ලැබුණු ජීවිත අපි මරණය දක්වා අරගෙන යනවා මේ ලැබුණු ජීවිතයට උපත කියලා කියනවා ජාති කියලා කියනවා මරණයට මරණ කියලා කියනවා ඒ උපතත් මරණයක් අතර ගෙනියන ජීවිතයටවිවිධාකාර ගැටළු වලට මූන දෙන්නට සිද්ධ වෙනවා එකක් තමයි මේ ශරීරය වයසට යනවා ඒ හඳුන්වන්න ජරා කියලා අනික තමයි මේ ශරීරයේ ලෙඩ වෙනවා ඒක හඳුන්වන්න ව්‍යயாදි කියලා එළඟට මේ சරීරයට සෝක පරිදේව දුක්க்க දෝමනස්සமே සියලු දේවල්ල වෙනවා මෙන්න මේ සියලො දේවල් එකතුූුණු තැන කැටියුණු තැන සංසාරයේ කියලා හඳුන් වෙනවා எனනම් සංසාරයේ කියන්න මේ කොහේවත්තියන දෙයක් නෙමෙයි මේ මොහොතේ මගළங்க පවத்திනදී මේ ලබුණු ජවිතය පින්වතන කරමයක් නිසා ලැබුණෙ කියන්න බුදුහාමුදුරුව දේශනා කරනවා. සත්්‍යයාගේ ප්‍රතිසන්ධය සත්්‍යයාගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ කරමයක් නිසා කියල බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. කරම තියෙන්නේ අපේළඟ ඒ තියන කරමවලින් එක කරමයක් කෙනෙක් මැරනමොහොතේ කෙනෙක් මිය යනමොහොතේ කෙනෙක් චුතොේ ඒ ජීවිතය අවසාන වෙන මොහොතේ ඒ සත්වයාගේ චුති සිත කියන සිතට අවසාන සිත කියන සිතට අරමුණුවෙනවා ඒ අරුණ වෙන විද්‍යමං ඔය පින්නතුන්ට උපමාවකින් පැහැදිලි කරන්න දැන් මේවෙලාවෙම දරම දේශනා කරමින් තමයින්නේ ඔය පෙන්න්නතුන් දරමේ ශ්‍රවණය කරමින් තමයින්නේ එද මගේ ප්‍රධාන ක්‍රියාව ධරමය දේශනා කිරීම ඔය පින්නතුන්ගේ ප්‍රධාන ක්‍රියාව දරමේ ශ්‍රවනය කිරීම ஏනං මගහිත සම්පූරණ මගහිත සයට සීයක්ම තියන්න ටෝනේ දරමේ දේශනාකිරීම කියන කටයුත්ත ඔය පන්නතුන්ගේ සිත සියයට සීයක්ම තියන්න ටෝනේ දරමේ ශ්‍රවනය කරනවා කියන කටයුත්ත නමුත් එහෙමනෑ මේ මොතේ ඔයපින්නතුන්ටකේක ජාතිහිතටනවා. ැ අපි දෙගොල්ලටමහෙනෝය ඩීසල් ්‍රීවිල් රततेක සब්දේ මගේ බණ කියනවා කියන එක සියට සීයක් නෑ කියන එක පේනවයි හඬමං අඳුන ගත්තු නිසා ඔන්න හිතට අරමු නාවයක හඳුනගත්තා දැන් කරන්න බණ කියන එක එක්ක වචචනයක්මං නැවත්තුවනේ එක වචනයක්මං නැවතුවෙත්නෑ නවත් අන්ඩ බැලුවවෙත්නෑ එක්ක දිගටමං දේශනා කරගනය නවා හැබැයි ත්‍රී රෝධ රතतेය හඳुන ත්තා ඒෝදරේ ඩීසල් ්‍රීවිල්ල එකක් කියලා හඳුන ගත්තා ඒක පින් නතුනුත් හඳुන ගත්තා ඔය පින් නතුන්නේ හඳुන ගත්තා කියන්නේ ඔය පिින් නතුන්ගේ හිතාත් සියට සීයක් बනසනය කියේ නෑ කියනේ එක සියටීයක් මගෙත් बන කියනේ කියේ නෑ ඒනං හිතට අරමුණු වෙන්නේ මටෝන විදියට නෙමෙයි හිතට එන ස්වභාවයක් තියනවා ඕකවි තරක්नेෙමයි දනත් පින් නතුන් එක්ේ එකක්ක ජාති හිතටේවා. මටත්තිනවා. මේකට තමයි අරමුණුුවෙනවා කියන්නේ මැරෙන වෙලාවෙ වෙන්නෙත් මෙන්න මේ වැඩීමයි. දව පින්නතුන්ටඕන ව ඩීසල්ත්‍රීවිල්ල එකක් ගැන හිතන්ඩ. එවුුණට හිපන අපි දෙගොල්ලටම ඒ සබ්දි ඇවුුණු නිසානේ. එදොට අපි බැරි වෙලාරි මේීයන වෙලාවෙදී මොනවාහෝ අරමුණක්කාාවොත් ඒක තමයි ඒ වෙලාවෙ ප්‍රතිසන්ධය ලබන්් උත්පත්ති ලබ් හිේතු වෙන්නේ. ක මටோන විදියට නමේ සිද්ධ වෙන්න පෙන්න්නතුනි ඒ සිතටෝන විදියට සිද්ධ වෙන දෙයක්. அන්න ඒ කරமையானුව අපේ ප්‍රතිසන්ந்தිය සිද්ධ වෙනවා. ஏ කරமேය තුළින් තමයි මේ ජීවිත මේ ආත්ම සකස් කරන්නේ. ත බුදුරජාණන් වහනස දේශනා කරනවා, ඒ ආකාරයට ලැබුණුமே ජීවිතය අපි පවත්වාගෙන යනකොට අපට සැප සම්පත් අවශ්‍ය කරනो. වයසට යන ලෙඩවෙන මැරෙන, දුක් දුම්න්නස්වලින් පිරිච්චම මේ සාංසාරික ජීවිත අරගන යනකොට ඒ ජීවිතයට අදාළ කරන සපසම්පත් අපි බලාපොරොත්තු වෙනවා එකක් තමයි අපට රූපයක් තියෙන්න්න ටඕෝනි තකනිසා අපි කෞරච්ජමති ලස්සන කෙනෙක් වින්ද නයි ප්‍රාර්ථනා කරන රූපය ඒළඟටයි ප්‍රාර්ථනා කරනවා ආයුසය ඊළඟටයි ප්‍රාර්ථනා කරනවා නීරෝගිභාවය ඔයි දේවල් අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන ්‍රාර්ථනා කරන අපේක් සාකරන ජාති ඊතාමතරව අපට ඉඩමක්තියෙන් ටෝන කියලා පීතනවා හොඳ ඉඩමක්තියෙන්න්න ටෝනේ එළඟට අපීතනවා ගයක් දොරක්තියන්න ටෝන කියලා දඩ ඉඩම කියලා කියන්නේ ගෙයක් දොරක් කියලා කියන්නේ ඒවා හඳුන්නන්න බෝග කියලා සම්පත් කියලාඟ වෙන එලාට කඩ ආහාරතියෙන්න්න ටෝනේ එලා කුඹරක්ගොවි ැකරන්ண்டඩ තැනක්තියෙන්න්න ටෝේ ළට යානවාහනතියෙන්න්න ෝනි එලාට ඇඳුම් පළඳதுங்க තියෙන්න්න ටෝනි එළට හොඳ අධ්‍යාපන මට්ட்டමක්තියෙන්න්න ඕෝනි එළට හොඳ රැකயாාවක්තියෙන්න්න ටෝනි එළඟට හොඳ විවාහක සමියක් කොඳ විவாகහක බිරිந்தක්ලබෙන්න්න ඕෝනි එළඟට හොඳ දරුවලබෙන්න්න ටෝනි සමාජ ගෞරவே ලැබෙන්න්න ටෝ තීරතිය ප්‍රසංසාාවලබෙන්න්න ඕවාපහිතනවා ඒ වෙනුවෙන් තයි මේ මහංසි වෙන්නේ න්න මේ දේවල් ලැබෙන කෙනා තියන කෙනා සතුටුවෙනවා මට හොඳ ඉඩමක් තියෙනවා පාර අද්දරට வே කඳු ගැට ගංගாාවල්ලඟ නැති හොඳ ඉඩමක් මට තියෙනවා ඒඩම මෙච්චරක් වටින අනත්த்திදං ඒ තරං වටින්නනෑ කියලා සතුටුවෙනවා ඒලාට මට හුද අතපයි දිගර් ලයින්ඩ පුළුවන් ගෙදරක්තියෙනවා ඒගදර පහසුකං තියෙනවා ලස්සනයි හොරුබහොට අපි සතුටුවෙනවා ලාන්ට ොනතරං කරදරාවත් ඇැදිරිනීති දැම්ම ජටලාවත් මට කනබන එක හිගවනේනේ කෝමාරි කුඹරෙන් ල්ට් වීටිකෙනවා එක හල් කරගත්තාම ඔය තුනපාටිකක් දාාලා ිරෙෂ්ටිකක් දාාලා වැෑජනයක් හදා ගත්තාහම කණඩ පුළුවංකම තියෙන අනිත්තායට ඔය පහසුවුනේ මට තියෙනවා කියලා සතුට වෙනවා ඒලාන්ට ගමනක් අන්ඩෙනෙක් ත්‍රීවිල් රතයක් කුියයටටගෙන්න්නන්න ටන මට එහෙමනේ මට අන්ඩ එන්ඩ වාහනයක් තියනවා ළங்கට ඕන තරං දලක් ලැබෙන රැකි ආාවක්තියනෝ මේ ආකාරයට සතුට වෙනවා ලොට හොඳ පිරිந்தක්මට ඉන්න හොඳද සමියෙක් මට ඉන්නේ මේ වාඳුන්න්නන්න පින්නතින ෝග සම්පත් කියලා ඒ භෝග සම්පත්තිය දෙකක් අපටා ෝනා එක තමයි ඉඩම எළங்கට ගෙදර எළங்கට சල්லி எළங்கට யானනවාන ඒ සෑම දෙයක් මහදුන්නන්නේ අප්‍රාණික බෝග කියලා පන නැති බෝග කියලා ඒළඟට බිරිந்து එළඟට සැමියயா ඊළඟට දරුවෝ එයාල හඳුන්නන්න සප්‍රාණික භෝග කියල පනතියෙන සම්පත් මෙන්න මේ දෙකාපටොහොදට ලැබුණොත් අපේ ජීවිත්‍යයාපි සතුටින් ගතකරඩ උත්සාහ කරනවා සතුටින් ගත කරනවා මේදේවල් අඩු எனෙනකොට ඉඩමක් කරයට නැතිකෙන ඉඩමකට දங்களලෙනවා ඉදමක් ගණ්ඩ මුදලකොත්නේ තමන්ට පරං පරාවිංආාපු ඉඩමකුත්නේ එයාටි ඉතාමෝටිින් ඉඩං කෙල්ල අනීමට පොඩි ඉඩමක් කඩಿ තියෙනවා නං හොදා කියල හිතෙනවා. ගේයක් නැතිಕෙන දಂಗಳෙනවා ගේ කොටයක් හදාගන්ද ඔයපින්නතුන් දකිනවෑඇති සමහරයට තියෙනවා ಲී කෑලිටිකක් හිටವලා ಇತ್ರෙදිිಕඇල්್ලක් කාವරಣණ ಕරගಣී ඇතුළು ජීವತ್ತಿನවා. ඒ තැ್ ತට ್ಲොග ගಾල්್ಟිකින් හදාගත්තුು ැදಸಾಲಯයක් ತක්ක ಚೂಟි කාಾමරයක් යන මහා සම්පතා අප න්නගේ ට වඩಾಲකයි නමුත් එයාට වටಿින් අරವවාಗ පුಂචිದදයක්. ැත්ತං හಡු දහයක් දාಾලා ತෙමෙන්නැතුು ಹගಾගන්න නඒකೆ ಾට වටිනോ එයා ಪ್ාර්ಥනා කරන්නේදේ ಇದොට ಯ ತಿಂ ಉත්සාಹහ කරනවා අපට තියන නිසා ගැටලුවක් නෑ ඒළඟට පින්වතුනේ ಆහාර පාන කියනක வேලක් කැරವೇಲක් කනාಿ್න්නවා ದಪಿನನತ දකිින් ඇතු පහಹුගේ දවසක අවරුදු අසුවකට කිට්ಟು ෙන සೀಯಕෙනೆ පුංචි මුරකුටයක් වාಾගේ එකක ඉන්නවා ದम्ರිය මාಾර්ග್යක් අද್දರೆ එයාගගේෙන් අහනෝ මොනුවද කන්න කියලා යකෙන මේ අඹ කන්න කියලා කඩ අපේ ගෙදරඉන්න සීයවාගේ අපේ අත්තාවාගේ එයාගේ කෑම ටික තමයි අඹගඩිය කණැයටි පන්නනවා ඒක බලාගන ඉන්න කොට තටලොකු දුක් ඇතිවෙනවා අපි ළුණුනතුව වෑංජනයකට තරහගන්නකොට මෙරස්ටිකා කඩුවෙලා ෑංජනයට තරහගන්නකොට කැමති කෑමක් නෑ කියලා වෑජනත් එක් කළ අරගල කරනකොට අර වයසක සීයා අඹගෙඩියක් කරගෙන ඒක කනවා ඒකෙන් තමයි ජීවිතයගෙන යන්නේ. ඒ ගහෙ අඹවාරට අම්ඹ තියන නිසා නැතුව ගිහාම? එදොට ප බෙට්සීට් එකක් යෙනවා ඇදක්වොයනවා කාබරයක්ක් ොයෙනවා අයාට බෙට් සිට් කත්න ඇදත්නය කාමරිත්න්නේ. එයා කියනෝමට මේකනොත් කට්ටි යන්න්න කියනවා. එதோට ඉන්ද තැනක්කයාටනය ගෙදරක්ක යාටනේ. ඒනම් වංබලාපොත්තු වෙන සැප කියනේවේ? ම විදින සැප කියනේවැ එයාට තියන සැප කියනෙ එක ගොඩක් කඩු වෙලා තියෙනවා. බුදු ආමුරුව දේசනනා කරන දැන් AAC අට சைයි ධනයක් දෙಂඩ නමුත්දಂඩ දෙයක්නෑ ඒAC අට හිතේ ආසාාවතියනවා න කියියෝ ග්ඩ නමුත් තාමුදුර නමක ාරාධනා කරඩ බෑ එතන ගෙන්න්න ගන නක් කියියෝ ග්ඩත්බේ. ධනයක් දෙඩ හිතු අට දෙಂඩ දේකුද್න්නේே. ේසිීයා ගහිතේ සෑම මොහොතකම තියෙනවා මට කට්ටිය සලකන්නනය බලන්නේෙනේ මෙච්චර කට්ටින්නවා කියලා ක්‍රෝධයක් වෛරයක් ඒවාගේ දේවල් තමයිහිතේ ගොඩෙනගෙන්න්නේ. පිනක්කරන් ඕනුනාට පිනක්කරන පසුබිමනැති නිසා එතනත් ක්‍රෝධයක් කිතේ හටගන්නවා. ඒළට ඩක් දදුක්කදිල එක්තැන් වුණොත් කුද බලන්න කියන පීඩනය හටගන්නවා. ඔය දේවල් තුළ උදේවෙලා රෑවෙලා රෑ දවල්වෙලා ගත වෙනවා විතරක් දැනෙනවා මුත්தேේ සීයග හිතේ තියන පීඩනේ වැඩි ඒවාගේ අසරන ජීවිත ගත කරන කී දාහක්ින්න්නද ඒ අතරතුරේ මං බලනෝ මට මේ ජාතිටික තියන නිසා අරදේ මට දැනන්නේனை ඒ මනං පින්වතුන උත්පත්තියෙන් ලැබුණු ජීවිතය මැරණේ දක්වා පොවත්වාගෙන අද්දිී ඒ කාලසීමාව තුළ මේ ලැබෙන බොහෝග සම්පත්තිය කියනේ සප්‍රාණික බෝගහා අප්‍රාණික භෝග කියන මේ සම්පත්තිය බොහෝසයින් අපේ ජීවිතයට වටිනෝ. අද ඔපින්නතුන් දරම දේශනාවක් කරන්න යොදාගත්තේ ඔය පින්නතුන්ටේ සඳහා වත්කමක් තිබුණු නිසා. ඒ වත්්‍යම තිබුණු නිසා හැකියාව තිබුණු නිසා ඔය පින්නතුන් භයනැතුවේ දේ විංකරගන්නට පුළුවන්න්නුන. මේ වෙනුවෙන් ෙදෙන්න්නට පුළුවන්කමක් තිබුණ. බැයි බැරිවෙලාරි ඔබටේදේ නොතිබනානං ඔබේහිතේ බනක් කියන්්ඩ ඕනෑය කියලා උපදින ආසාාව ඒ ආකාරෙෙන්ම මැරිල යනවා ඒට ජීවේදඩ ශක්තියක් නේ ඒනங බුදුආමුදුරුව දේශනා කරනවා ගෙහි ජීවිතයක් ගත කරනකොට කාමබොහෝගී ජීවිතයක් ගතකරනකොට දිල්্ලින් දුක්කම කියනෙ එක ඒකට බාධාවක් කියලා ද ද්ධීියං භික්කවේ දුක්කං ගිහිනං කාම බෝගීනම් මහනනේ කාමභෝගී ගිහියාට දිල්ලින් දුකම කියලා කියන්න දුකක් කියලා දේශනා කරනවා බෞබෝග සැපසම්පත් තියනේ කහඳුන්න්න වත්්කමක් තියෙන පොහොසත් ජීවිතයක් කියලා හැබැයි එහෙම ජීවිතයක් ලැබෙන්න්න කොහොමද නිකංම ලැබෙන්න්නේනේ ඒක ලැබෙන්න්නට බලපාන කරුණු කාරනාා ිකක් තියෙනවා අද දවසමං අපේ පින්වතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තෝරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අන්න කරනු ටික. බවභෝග සැප සම්පත් අපට ලැබෙන්නේ කොහොමද ඒවා ආරක්ෂாවෙන්නේ කොහොමද කියන කරුණු ටික තමයි අපේ පින්නතුන්ට අදදවසමං දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා සෑමදිනාම ඉතාම හොඳින් මේ දරමදේශනාව ශ්‍රවනය කරන්න ඕනිේ. අවධානය යොමු කරගෙන දරමදේශනාව ශ්‍රවනය කරන්න ඕනිේ. අදමා තෝරාගත්ත සූත්තර දීශනාව මාතුෘකාපාட்டය ඇතුළත්වෙලා තිෙන්න පின்වතුනි අගුත්තරණ කායට චතුක්ක කියන නිපාතියට චක්ක කියන වගගයට මේ චක්ක වගගයේ තියන පළවෙනි සූත්‍ර දේශනාවතමයි චක්க்க සූතරේ චत्रා චත්තාරිமானने භික්වේ චක්काනි මහනෙනේ මම චක්්‍ර හතරක් දේශනා කරනවා දෙව අන්ගේ මිනිසුන්ගේ භෝග සම්පත් දියුණවීම සඳහා මේ චක්‍රහතර පවතිනවා කියල බුදදු ආමුදුරුවෝ දේශනා කළා චක්්‍ර සම්පත් හතරං චක්‍ර කියන්න රෝධයට රෝධ හතරක් තුළ තමයි වාහනේ කියන එක පවතින්නේ යානාව කියන එක පවතින රෝධ හතරක්කුඩෙ එකක් රඳවා සිටීමේ පහසුවතියෙනවා අනික ගමන් කිරීමේ පහසුවතියනෝ එනිසා බුදුආමුදුරුවෝ දේශනා කරනවා දෙව අන්ගේ මිනිසුන්ගේ भෝග සම්පත්දියුණුවීමටත් පැවැත්මටත් බලපාන චක්‍ර සම්පත්හතරක් තියනවා කියලා දේශනා කළ කතමානි චත්තාරි මොනවදේ සම්පත්හත චක්‍රහතර කියලා භික්‍ෂුන් අහන්සේ නමක් විමසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පතිරූප දේශවාසෝ පතිරූපදේශවාසය පතිරූප කියන්න සුදුසු ප්‍රදේශයක වාසෝ කියන්න වාසය කිරීම එනං පතිරෝපදේශ වාසකයන්නේ සොදුසු ප්‍රදේශයක වාසය කිරීම එක චක්‍රයක් එකරෝධයා. දෙවනියක සප්පුරිසු පස්සයෝ සපපුරිස උපස්සය කියනේ එක සප්පුරි සස්ස උපස්සය කියනේක සපපුරිස කියන්න සත්පුරුසයාට උපස්සය කියන ඇසුරු කරනවාට එනං සප්පුරිස උපස්සය කියන්නේ සත්පුරුසියන් ආසරේ කරන්නට ලැබීම දෙවනි චක්‍රය. දෙවැනි චක්‍ර සම්පත්த்திය தொன்வனக்கு பொதுவாමුुරුව දசனா කරනවා අත්த்த சம்மா පணிதி කියලා அත්த்த කියන්නේ සිත කියந்த தමගේ සිத்த කියண்டாத்த කියනවා சம்மா කියල කියන ොහොதி කියල කියண்டை පணிதிී කියල කියන්නේ हिක්ම වனවා தැன் பච කරணවා சංவர කරணவா කියல කියந்தை தමාගේ සිත හොதின் தැன் ப්කිරීම තවත් අර්ථයකින් ගන්නට පුළුවන් තමා හොඳින් තැන් පත්த்தීම කියලා. எ තමයි තුන්වැනි චක්‍ර සම්පත්த்திය හතරවැනි චං්‍ර සම්පත්த்திය විදියට දේශනා කරනවා புබ්බේ්ච කතපුஞ්‍යතා කියලා புබ්බே කියන්න පෙර චே කියන්න ද කියන්න කත කියන්න කරනලද புஞnyaතා කියන්න පින් ඇති බව කියන්න. புබ්බே පෙර කත කරනලද පின் ඇති බවඒ තමයි හතරවැනි චक्්‍ර සම්පත්த்திය මෙன்னமே කියන චක්‍ර සම්පත්த்தය තුළින් තමයි පின்වතුணி அற කියන போෝக සම්පත් ගෙවල් දොරවල් වத்துපිட்டி ඩකඩங මෙன்னமே ලැබෙන දේවල් හොඳින් පාත්த்து ගනෑමට සහ ලබා ගැනීමට හේත්තුවෙනවා කියලා බුදුරජාණන් වහන්ස දේශනා කළ தன்ැ අපි බල මේ කරුණු හතර දரமான குළோ විස්තர කරலாம் பலவனகமு கද පத்தி රූප දශවාස පතිරූප කියන පින්නතනි සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. කෙනෙකොග ජීවිතේ පිනට යොමු කරගණ්ඩ යයාාපතට යොමු කරගණ්ඩ මේ පතිරූපදේශවාසයක් කියනේක හොඳින් බලපානවා. තදින් බලපානවා රජුව බලපානවා එනිසාපේ ජීවිතයේ පත්ම සඳහා සොදුසු ප්‍රදේශයක වාසය කරන්නට ඕනි. දැන් සුදුසු ප්‍රදේශයක් කියලා කියන එක අපට ලැබෙන් උපත්තිතිල. දැන් මා කියන කෙන උත්්පත්තිය ලබන්නේ ලංකාවෙේ. මා කියන කෙන උත්පත්තිය ලබන්නේ ගම්පාදිස්ත්‍රික්කේ මා කියන කෙනා උත්පත්තිය ලබන්න සියනෑ කෝරලේ මා කියන කෙනා උත්පත්තියලබන්නේ රදාාවඩුන්නේ. ගඩ ඒ ලැබෙන උත්පත්තියට අම්මට තාත්තට අයිති ඉඩම තමයිමං උත්පත්තියලබල ජීවත්තිවෙෙන්නේ. ගඩ ඒක මං උත්පත්තිය ලබන්නේ මගේ කරම ශක්තිය නිසා. එදොඩ පන්නතනි අපි සෑමදිනාටම උත්පත්තියෙන් උරුමුවන බිමක් තියෙනවා ඒ බිම හොඳ හෝ නරක වෙන්නට පුළුවන් නමුත් අපි උපදින්නේ අපේ බිමේ එදවට පතිරු උපදේශ කියල යැන සුදුසු ප්‍රදේශය මේ සුදුසු ප්‍රදේශයේ කියන එක ගන්නකොට කරුණු දෙකක් එකතු වෙන්න ටෝනි. එකකාරණයක් ස්වාභාවික වසයෙන් හොද වෙන්න ඕනි දෙවනි කාරණයේ පුද්ගල වසයෙන් හොද වෙන්න ඕනිේ ැන අසල්වාසීන් වසය. ඒ කරුණු දෙකෙන්ම හොඳ පරිසරේ තමයි පතිරූප දේශවාසයක් කියලා කියන්නේ දඩ අපි බලමු ස්වාභාවික වසයෙන් හොඳ පරිසරයක් වෙන්නෙමො කද්ද කියලා එ කඳු සහිත බිම් තියනවා යනේන මාර්ග දුස්කරතා පවතිනෝ බාන්ඩ බඩු මුට්ටුවක් ගෙනයන්නට බේ උපකරණයක් ගෙනියන්නට බේ රෝගියක් කරගෙනයන්නට බේ වාහනයක් කරගෙනයන්නට බේ ඒම හෙල් සහිත බිම් තියනවා ඒවාගේ බිම් අපේ උරුම උත්පත්ති භූමිය බවට පත්තිනවා. ඒළඟට නායන ඒවාගේම විවිධ දුස්කරතාවයක්න්ට මෝන දෙෙන සාභාහික උපත්වලට මූුණ දෙෙන බිම්තියෙනවා. අන්න ඒවාගේ තැනක් ලැබුණොත් එක පතිරූපදේශයක් බවට පත්වෙෙන්නේ නෑ. ඒළඟට බුදුවාමුදුරුව දේශනා කරනවා ජලය හිග බිම්තියෙනවා. කොයි තරම් බිම කැනුව නිදක්කපන්නට උත්සාහ කළත් දිය ලැබෙන්න්නේනය. ලැබනත් සුදුසු ජලයක් නෙමෙයි අර මලකඩ ගත්තියවාගේ තියනෙනවතුරක් ලැබෙන්නේ. එදට අපට වතුර අධ්‍ය වශ්‍යකාරණාවක් ඒනං ඒවාගේ දිය නොලැබෙන බිමක් නං, ඒත් පතිරූප දේශවාසයකට සුදුසුනේ. ඒලාට තව බිම්තියෙනවා කූඹි, කඩිවාගේ අර කෘමි සත්තු නිතර පොළොවෙෙන්මතු වෙනවා. පනුවවාගේ සත්තු නිතර මතු වෙනවා. ඒවාගේ සතුන් මත්තුවෙන භූමියයක් නං, ඒකත් පති රූප දේශවාසයකට සුදුසුන. ඒවාගේම යම් පැලයක් යම්බීජියා රෝපනය කොළොත් එයා හරියට වැඩෙන්ෙනෙති සරු පසක්නේ එකත් පතිරූප දේශවාසයකට සුදුසුනේ තඩ මාරග දුुස්කරතා තියෙනවා ඒවාගේම විදුලිය ආලෝක ඒ දුුස්කරතා තියෙනවා හෙරවෙලිය ක්‍රමාණුකෝලෝ වැටෙන්නෙනේ වාතාසරේ මැනවින් ගමන් කරණනෙති බිම්තියනෝ අන්න ඒවාගේවා පතිරූප දේශවාසයකට සුදුසුනේ එදොඩ පින්වතුනි සමබිමක් නැත්තන්, මාරග දුुස්කරතා තියෙනවනං, ජලය ගටළු තියෙනවනං, ඒවාගේම ගමන් දුुස්කරතා තියෙනවනං, විවිධ ජීවීන්ගෙන් වෙන හානිි තියෙනවනං ඒවාගේ බිමක් පතිරෝප දේශවාසියක් වෙන්නේනே. ඒවාගේ ඇතැම්භූමි තියෙනවා ඔය මදුරුවන්මනි සතුන්ගෙන් වෙන පීඩාවන් ගොඩක් වැඩි ඒවාගේ බිමක් සුදුසුනේ வேයන් මී අන්වාගේ සතුන්ගෙන් වෙන හානි තියෙනව. ඒවාගෙතනක සුවසේ ජීවත්තින්නට බැරූ යනවා මෙන්න මේ කියන කාරුණු කාරනවා ස්වාභාවික වසීන් බලපානවා ඒලාට දෙවැනි කාරණයේ පුද්ජල සමාජ වසීන් බලපානයක සමාරඉන්න අසල්වැසි නිවෙස්වල නිතරම කෑකෝගනෝ පුංචි දේටච්ඡෑ ගහනවා සබ්ද විකාසන යන්තර කැටටේඩියෝ අයිියංදානවා සමරෙන්න්න කැටගක් ගෙනපවාන් ගමටමාහනවා තමංගහන්නෙත්නේ ඒවාගේ කෙනෙක් කහලකහිටියොත් සැසිල්லை නිදාගන්ඩ පාඩමක් කරන්ண்டබෑ. Гэтаට ඒවාගේ දේවල් බලපානවා. පුංචි දේටහියෙන් කෑගහනවා අසෝභන වචන කතා කරනවා එකනෙකාට බැනගන්නවා කියෝගන්නවා පරුස වචන කියවනවා ඒවාගේ කෙනෙක් කසලකඉන්නවනං ඒ සුදුසු ප්‍රදේශයක් නෙමෙයි. ඒලාට මද್්‍රව්‍ය පෙරන්ඩ මද්‍රාව අලවි කරන්ඩ ඒළඟට නොුවෙකුත් නීති විරෝධී මද්‍රව්‍ය අලවි කරන පානය කරන ඒවනිවෙන් රංචු ගහැන පිරිසින්න තැ ඉන්න. ඒවාගේ තැනක ජීවත්්‍යෙනකොට දරුවන්ට, බිරිந்தෙට දුවලටට ගඩාක් කනතුරුදායකයි. තමන්ට නිදහසේ ගමනක්්‍යන්ඩ බෑ හිලාට කටවරද ගණන්නඩ බෑ සමාරටයා ඇන්ගේ හැප්පු න ගೋරයටටේෙනවා. අපි බයිං සැකෙන් ජීවත්තෙන්න්න ටනේ පතිරූපදේශවාසියක් නෙමෙයි. ඒලාට පන්සලටයන්න්න දුुස්කරයි, දේවස්ථානකට යන්න්න දුස්කරයි ල්ලියකට ෝවිලකට අන්ண்ட දුुස්කර එක පති රූපදේශවාසයක් නෙමයි. ඒමනං අවට හොඳයි ඉන්නවනං ඒවාගේම යහපත් සැනසිලිදායක පුද්ජලයං ඉන්නවනං අන්න එහෙම බිමක් ළඟගයක් කදාගණ්ඩ ල බුණොත් යෙක හොඳයි ඒවාගේ මාසන්න දුරක් විහාරස්ථානට ආගමික සිද්ධස්ථානයකට තියෙනවනං, ඒම භූමිය හොඳයි. මාරග පහසුකං තියන යහපත් පුද්ජලයක් ජීවත්වෙන ඒවාග තැන ුත්ත් ති ල බ ඒ හඳුන්නනව පතිරූපදේශවාසයක් කියලා. අපි බොහෝමෝදට ජීවත්තෙන් ලුත්සාා කරනවා. නමුත් ළඟගෙදෙර ඉන්න කට්ටිය අප ේතමක වැස්සවෙලාගක තදවුළට පොල්ලත්තක්කේ පැත්තෙට වැටෙනවා. ඒකෙන් වහල උළු කැටයක් ඇැඩෙනවා. එයා පොිසියටටගින් ඇන්ත්‍රිය අදධනවා අන්න අරයාගේ වත්්‍ය පොල් ගහින් අත්තක් ඇැවිල්ල මගේ වහල උළු කැටයක් කැඩුුණ. පැමිනිල්ල විභාග කරණඩෙනෝ අපි වැරදි කාරවිදියට පත්් කරගෙන. අපිඉන්නෙ පාඩුවේ ங்க හිතල ගැස්சුවனே வச හිத்தල வස්සුවனே பொள்ளத்தை හිத்தල எவ்්වனே. நமத்தயா පැමිனில்ல දැම්මට පස්සே අප එකට උත්த்தரதின்றோான போலிசியட்டே அண்டோனே. පොலிිசிய කියන தැනට ගියා මෙතන ක්‍රියා කරண කාරි அரை அමුතු ස්ථාானயா. අපේ හිතே ලොකු පීதනයක් ඇති වෙනවා. எதோට අற நறකාගේ ඇசுரை இந்தந்த ලබුණු නිසා தමයි අපට ඒවා தேක மூன දෙන්න සිදධ වනே ආඩදුව ඉන්නකොට සහරන්ට දරාගණ්ඩබ මොනවාහෝ ප්‍රශ්නයක් දාලා ඒයායට හිත්්‍රරිද්දීීමම් හිත්වේදනාවල් ලැතිකරන්නට උත්සාහ කරනවා. එක නිසා බුදු හාමදුරුවෝදේ සනා කරනවා අපි ජීවත්්‍යෙනකොට අන්න ඒවාගේගේ පරිසරයක් තුළ ඉන්නව අනං. අපේ බෝග සම්පත් වර්ධනය කරගන්නට ලැබෙෙන්නෙනෑ කියලා. ඔග සෑම මොහොතකමින් හිතේ පීඩාවිං චකිතෙන් කොත්තුූ හලින් හැ බැයි සමහරලාටේ ගෙදර ඉන්න කෙනෙක් විවාහ වෙලායනවා. ඒවා වෙලාගේ යාට පස් එයාට ලැබෙන අසල්වැසියව හරි හොඳදයි කොයාරි ගමනක් යැනකොට කියනවා අනේ මේ ගේ ටිකක් බලාගණඩා හොँදයි බලාගන්න පුංච දෙයක් වුනත් ඇැවිල්ලත් තනි රකිනෝ එදොට කියනවා මං ඉස්සර හිටියාපේ මහගවල් අවටන හරී හොඳනේ හැබැයි දැම් මේ ගෙදර හරි හොඳයි අසල්වැසි ඕපාදූ පොහ යන්නේ පාඩුව ජීවත්්‍යෙනවා එකනි සාපටත් බරක්නේ අන්න ඒවාගේ පරිසරේකට ගිය කෙනාට මේ රුදුරු පරිසරේතියන අපාසුකම දැනෙනවා. එනම් බුදු ආමුදුරුව දේශනා කරෙනවා அර වාසය කිරීම සඳහා යහපත් පරිසරයක් තියෙනවනං ඒයාගේ බභෝග සම්පත්තිය වැඩෙනවා කියලා. මතකතියාගණ්ඩ ඒවාගේ හොඳ පරිසරයක් කෞත්පත්තියල බන්නේ. හෝ නැත්තං ඒවාගේ පරිසරයක් ජීවත්වීම සඳහා ලැබෙන්නේ පුබ්බේච කතපුഞඥතා පරපුන්න ශක්තිය නිසාමයි. අපියම් කෙනකොට පෙරආත්මවෙල නිදහසය ජීවත්තින්නට නොදී. විවිධාකාරයේ භාධාවල් සිද්ධ කලාන. පීඩාකාරී වාතාාවරණයක් නිර්මාණය කලානන් අද දවසේ ම පාඩුව ජීවත්තින්ඩ උත්සාහ කරනකොට මට අවටිං අරපීඩන ලැබෙනවා. දැංමං හොඳවුනාට මේ ජීවිතේමං හොඳවුනාට පෙරආත්මවලේ හොඳ මගළங்கு තිබුණනේ දාමං රෞද්ද්‍ර, ඉදාමං කටුකයි. අදමගේ අසල්වැසිය හයි එෙන් කැසට්ටකදාගන සිින්ந்து අහමින් මට වේදනාதෙනවාවාගේ එදා මම මගේ අසල්වැසියන්ට වේදනා දුන්න. අන්නේ කරනලා දකුසලේ නිසා තමයි අදදවසතුළ මේ පීඩාවල බෙන්න්නේ. ඒ පීදාව නිසා මට සැනසිල්ල පාඩුව ජීවත් ෙන්ಂඩ බරූයනවා. எனනං බුදු ආමුදුරුව දේශනා කරනවා පத்திරූප දේශවාසයක්ල බෙන්නේ, තමා පෙරකරන්න ලද කුසල සක්තියක විපාකයක් නිසා කියලා ඒකෙන් බොහොග සම්පත් දියුණු කරගන්නට පුළුවන්කම තියනවා අප අත්ේ කෙසෙල් කනක් ැදුවත් ඒක කපාගෙන ගෙනියනවනං ොරැං පොළොස්කෙඩිය කඩාගෙන යනවනං පොල්ගඩිය හිදගෙන යනවනං තන සුවසේවාසය කරන්න්න බේ අපේ බොෝග සම්පත් දියුණු කරගන්නට බේ පවත්වාගෙන යන්නට බේ නිතරා පරිස් සංකරන්නට අපි මහංසි වෙන්නට ඕනේ බයිං සැකෙන් තමයි කොහැර යනවනัง යන්නට ඕනිේ තිෙන් දු දුරුව දේශනා කරනවා සද್ද සೂ ප්‍රදේசிයක් නොලබුණනොත් චිත්ත පීඩාවං තමයි ජීවත් න්නට වෙන්න කියලා දෙවැනි කාරනාවිදියට දේශනා කරනවා සපුරුස පස්සයෝ සත්පුරුසියන්ගේ ආසරේ ලබනේක ඒ පින්නතන බෙහිවින් වැදගත්த்திනවා අතිසේ වැදගත්த்திනෝ සපුරසයාට අමතරව බදවාමුදුරුව දේශනා කරන විරද්ධ පුද්ජල තමයි අසත්පුරුසියා අසත් පුරසයා න பாාපී புද්්‍යලயாට பாාපී புද්ජලයා කියන කෙන නිතරම හිතන්න නරකජාති නිතරම කියන්නේ නරக்க කතා නිතරම කරන්න නරக்கවැඩ නරකදේවල් හිතන නරකදේවල් කියන නරකදේවල් කරणය ඇසුருු කරනකොට අනිத்தयाත් නිරයාසියෙන් මේ නරකට පත්த்திෙනවා ම विද්‍ය्युත් මාධ්‍ය තුළ ප්‍රසිද්ධි අන නිසා මේ කාරण уйපන්නතුண்ட කියනो බධනාගාර ලංකාල් බන්ඳනාගාර නිලධාරීන් ගැන සියලු දෙනා ගැ නෙමෙයි අද වෙනකොට රටේ ප්‍රධාන ජනාධිපතිවරයා ආරක්ෂ කලේකම්වරයා නීතිපතිවරයා බධනාගාර කොමසාරිස්තුමා ඉතාම නිරුදේවිදියට විවේචනී කරනවා. සිර ගඩුවන් ලබාගන ඇතුළට ගිය අය මේවිදියට පොත්වාගනයෑම සඳහා සීත කරණ ගෙනිහිංදුන්නේ දුරකතනගෙනහිංදුන්නේ බෙච්චීට් මෙට්ට ගෙනිහිදුන්නේ වන් ගෙන හිං දුන්නෙ කೌුරුුවත්නෙමයි ඒ බධනාගාර තුළේ රැකියාව කරන අපෙන් පடிිගන්න නිලධරී. එයා ලැබැයි සුදුසුකං පරේක්සා කරල බලලතමය තුළේ ක්‍රියාත්මක කරන්නේ. එයාල කරන කටයුතු නිසා මේ සියලො දෙනාගේ අවමන්න්‍ය යාලවිදිනවා. ඒ විතරක්නෙමෙයි පින්වතුනි එයාලාද පාර යනකොට ගෙදරකට යනකොටාමයා බන්ධනාගාර, මෙ අ දසිත ಕෙනෙක් ಂඩ ඇති කියල අදදිහත් බණ තැනට පත්್වෙලා තින. එයාඒම පත්වනේ ගෙදර ඉද්දදිධනේ. ගෙදර ඉද්්‍යියාහිමනේ. හැබැයි අතෙන්ඩ ගියාට පස්සේ එතන අයත් ඇසුරු කරනකොට එයාට හැඟුණ එයාටහිතුන මාත්මහිම කර්ඩෝන කියලා. දැං ප්‍රසිද්ධිය කියනෝ මේක මාධ්‍ය තුළින් බනට කියන්්ඩ හොඳ කාරණාවක් නමී රහස්ස දෙයක්න. මෙක ප්‍රසිද්ධිය කියපු නිසාමං මේ බයිනැතුව කියන්නේ. පාතාලයේ ක්‍රියාත්මක වෙන්නේ මද්‍රවවිජාවාරම් ක්‍රියාත්මක වෙන්නේ, ඒවාගේම කප්පම් ගැනින් ක්‍රියාත්මකිෙන්නේෙ බඳනාගාරයක් තුළින් දන් කියලා. බධනාගාරයක් ඇතුළත ගෙනියන්ඩ බෑදුරකතනය. සිම්කාඩ් පතාගක් එදෝටේසිියලු දේවල් ලැබෙන නිසාතමයික ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනං නෙහිීන පහත් අදහස්තියනාය නිතර නිතර ඇසුරු කරනොකොට දකිනොකොට අනිත් අඇග සිතු විලිත්තේ මට්ටමට පත්වෙනෝ. ගෙදරයි දං අම්ම කියල තිබුන්නෑ පුතේයා ගිහාම මෙහෙම මෙහිම කරන්න කියලා. ත්තති වෙනෑ පුතවාරැක කියයාාටිගයාාව මෙහිම කරන්න කියලා නෝන කිව්වෙනෑ දරුව කිව්වෙනේ. එතෙන්ඩ ගියාට පස්සේ ඒ පිරිසත්්‍ය එෙක් කළ කටයුතු කරනකොට නිරායාසයෙන් මේ පාපී සිතුවෙලි හොඳයි කියලා හිතටාව. ඒක නිසා උසාවියකින් ගඩුවක් නියම කරලා கூූරු ගනින හිරකූඩුවක්ක තුළෙඉන්න හිරකරුුවට වඩාපරාදයා. අර නිලෑඇඳුම යුනිපෝම්මි කෑන්ඳ ගැන රජයේ වැටුපක් ගන්න ඒ පුද්ල සිද්ධ කරනවා ඒ පාපී තැනට පත්තුනේ අසත්පුරසියන්න සුරු කරපු නිසා. පාපී පුද්ජලයන්න சුරු කරපු නිසා. ඒවාගේම அල්ල සක්ගண்ட කப்பමක් ග්ඩ හිත යොමුණේ ඒත් අත්ත්වේ නිසා. অදුවාමුදුරුවෝ දේශනා කරනවා පාපී පුද්ජලයා හිතන්නේ නරකවිදියට කියලා. दச்්චिතීච ින්තීචෝති. කාටාරි ආවදයක් පෙන්නල කාටාරි තුවක්ුවක් ගිනිියාවයක් පෙන්නල ඒළඟඩ තියනදේ කඩාගෙන. ඒකෙන් තමන්ගේ සාක්කුව පුරෝගන සතුටවෙෙනක තමයි පාපී පුද්ලයාගළඟ තියෙන්නේ. අනවශ්‍ය දෙයක් කාටාරි අලවි කරලා ඒකෙන් ලොකුලාබයක් කරගෙන ඒ ලාබේ තුළින් සතුුවෙන් හිතක් තමයි පාපී පුද්ලයට තියෙන්නේ එයා සෑම මොහොතකම සැලසුම් කරන්නේ සැලසුම් සකස් කරන්නේ හදන්නේ ඒ පාපී සිතුවෙලි මුල් කරගෙන. ජීවත්වීම සඳහා මුදල් හම්බ කිරීම. එதோෝටයා සෑම සැපතකම හිමිකරුවෙක් වෙන්නේ ඒ නරකදීවල් තුළින් ලාா දෙවැනි කාரணාව තමයි පාපී දේවල් කතා කරணும். පාපී දේවල් කතා කරනාව මෙයාට ගහம හොඳ වැඩක් දෙමු හොඳ පාடමக்கு ගන්නமும் இல்லலாாண்ட ඒவாக முනவாරිදයක් කියන ஏதேේට අනිக்கෙනත් යොමු කරගන්නවා. කතා කරන්න සලස්මු කරන්න පාපී දේවල් ගැන. இல்லලාாඩ ක්‍රියාත්මක වෙන්නෙ පාපී ක්‍රියාවன் විදිහට அන්නහෙම පුද්ජලයන් අසත් පුරருசிයන් කියලා ந்துன் වෙන මේ අසත් පුරருசியන් பாාපී புද්ජලයன் ඇසරු කරන්නට ලැබුණහාම නොදැනුුවත්වම අපිත් තේතැනට පත්තිනවා පින්නතුන්ඩ මේක හොදවට තීරෙන අර සත්්‍ය ගුම්ඹ ජාතක කතාවේ එකන්නේ ගිරෞ දෙෙන්න්නේෙක්නෙ ඒ ගිරව දෙෙන්න්න එතන ගත්තේ තිරිසං සතුන් දෙදිනෙ මේ තිරිසං සතුන් දෙදෙන එකම කූඩුවකවාන්සේ කරන්නේ කන්දක්කුඩ කූඩුව තියෙන්නේ නමුත් දිනක් වරසාාවක ආපු මහා සොනගක් නිසා මේ කුඩුව සතුන් දෙන්න දෙපැත්කටයනවා එක් පාරසවයක හිටිය ಸොරු අනික් පාරසව හිටිය තසන් මේ කුරුල්ලු දෙන්න ගරව දෙන්න අර දෙ පැත්ತ හැදෙනවා ්‍රහ්මදත්ත රජතුමාට මේ දෙන්නගේ හಡයහිෙනවා තාපසතුමාගෙන් ඇසුහාම ඕ පැහැදලි කරනවා කලින් ඔබදුට ගිරවා සොරුන් නැසුරෙ හිටිය ඒක නිසාউන්ගේ සිತතු විලි වච්චන ක්‍රියා හු බලාගන හිටිය ඒව තමෝගේ ශරීරගතුුණේ කියලා ඇසුර හිටිය නිසා මෙයා මේ විදියට ඇදන කියලා එනිසා අපට අපේ ජීවිතේ ගෙන අඇද්දි ඇසුර කියනෙකි තාම ததிං බලපාන දෙයක් එනිසා බුදුහාමුදුුව දේශනා කරනවා අපේ බෝග සම්පත් දියුණු කරගඩ සත්පුරුසයන්ගේ ආසරේ කියනෙකි තාම හதிින් බලපානවා කියලා வපිනතට පුංචි දෙයක් කියන්න අපේ ලංකා වර්තமானයේ වෙනකොට විசாල පිරිස් දරමටයමුවෙලා තියන. එක පාට සන්නු නේ නැතුවට රහත්තු නකොට පිරි හැදිලතියෙනවා මේ කොரோනා වසග තත්්‍යත් එක් කල ලංකාව ඇද්‍රනීතිය ක්‍රියත්මකූුණ ඒ ඇද්‍රනීතිය ක්‍රාත්ම කරපපුයක අපේ රටේනමයි වත් රටවල් වල ක්‍රියාත්මක වුණ ඒ ක්‍රියාත්මකුණු ඇතැම් රටවල්වල ආරක්ෂක අංසවලට මහජනතාව පහරදිනෝ ආරක්ෂකංස විසින් මහජනතාවට පහරදිනවා දැපි ඉන්දயாාවවෙ දැක්ක විசாාල පොළු අරගෙන මිනිස්සුන් ගනවා. පන්නපන්න ගහන වයසකායට තරුණායට ළමයින්ට පන්නපන්න ගහනවා ඔපින්නතුන් ලංකාව දකිින්ඩඇද ලංකාව කිසිම පොලිස් නිර්ධාරියෙක් සාමාන්‍ය මිනිසුන්ට ඒවාගේ පහර දුන්නේනේ ලංකාව ජීවත්යෙන්ෙන මිනිසුනොත් ආරක්ෂකංසොලට පහර දෙන්නඩ ගහ්ඩ ගියත්නේ එක් කෙනෙක් දෙන්නෙක් කැර ඒ විනය කොහොමදාවී නිතර ධරමේ ශ්‍රවනය කරන දරමානුකූල ආකල්ප තියනෙන නිසා තමයි පින්නතුනේ විදියට කටයුතු කරන්නේ. එළඟට මේ මෑතකෙක් තරා මහත් මේ කියනවා වෙනත් තාගම් වලට මේ රටේ ජීවත්තෙන්ඩ පුළුවන් මේ රටේ සිංහල ෞද්ධ ඉන්න නිසා කියලා. ඒවාගේ මෙයා කියනවා වෙනත් තාගමක් තිබන නන් මෙහෙමයින් ධම්බෙන්න්න නෑ කියලා. රපි දකිනවා ඇතැම් ඉස්ලාම් ආගමාධන ඇැම් රටවල්වෙල ඒ රටේ තවත් පල්ලියකට විහාරස්ථානෙකට ඇැදින් ඉඩක් දෙන්නෙනයි. ඒවාගේම ලංකාවිම ඇතැන් ප්‍රදේශවල කිිතුන පින්මතුන් ජීවත්වෙන ෞතරයක් ජීවත්වෙන ප්‍රදේශවල පන්සලක් කදන්නට ගියෝ ගැටලු නිර්මාණී කරනවා. ئۆපින්නතුන් දන්නවා අධිකව ත්‍රස්තවාදී කළබල පවතින කාලේ කොළඹ ප්‍රදේශයතුල කොයි තරං සමගියෙන් දෙමල සිංහල මුස්ලිම් අ යවාසේ කලාාද කියලා. ඒනිසා, ෞද්ධකම තුලින් ඇතිවුණු හික්මීම නිසා තමයි අපි අනික් ජාතීන්ට අනිත් තාගම්වලට සුහදව කටයුතු කරන්න ටිඩදීල තියෙන්නේ. නමුත් ඔවුන්ගේ වාතාාවරණයක් මේ රට තුළ තිබනනං අපි පුංචි පිරිසක් වුණනානං අපට මේ විදියට නිදහසේ ජීවත් කෙන්ඩ ලැබෙන්න්නේින. ඒනිසා මේ හික්මීම මේ හැදියාව අපටල් බුදු දහමත් එක් කළ. ඒළඟට අපුවත්තී වදාල දරනාගම කුසලදම්මනායක හා මුදුරුවෝ මෙ බෞද්ධ්‍යා නාලිකා වහදලා පෑ විසි අතරක් බණයන්ඩ සැලැස්වා. ඔන්න්නහන්සේ අපුවත්වනා නමුත් අද වෙනකොටත් මේ බනාහන්ඩ මිනිස්සුයොමුවෙලා. ලංකාවිතරක්නෙමෙයි විවිධ රටවල්වල කටයුතු කරන සිංහල බෞද්ධ තරුණය වැඩි හිටියයෙක් භික්‍ෂුන් ොහන්සේලා වඩම්මගන ධරම දේශනා කරනවා පින්කම් කරන හොඳින් කටයුතු කරනවා. අපේ රටේ ජනතාවගෙත් විශාල වෙන සක්කඇතිව වුණා. දට අතිපූජනීයේ දරනාාගමකු සලදම්ම අපේ නායක් හන්දරුවන්ට ඇතිව වුණ සත්පුරස සිතුවිල්ලා ඒ සිතුවිල්ල න්හනසේ ක්‍රියාත්මක කලා ඒ ක්‍රියාත්මක කිරීමේදි ගොඩාක් බාදකාාව ඒ බාධකා බියෝග මැඩගන ක්‍රියාත්ම කරපු නිසා අද වෙනකට විශල පිරිසක්කේ සුවේ ලබෙන රහත්තුනේ නැතුවට නිවං දැක් ැතුවට හැදිියාවට අවුදු පහලවකට දදායක තිබනට වඩ ොඳ. ඒ තැනට මිනිසා සකස් වෙලා තියෙන්නේ ඒ සත්පුරුසියන් නැසුර නිසිුරු කිරීමනිසා ඒලාට ඇතැම්මෑ තරුණ කාලෙසිල් සමාදං වෙන්නටයනවා ධන දෙෙන්ඩ යොමු වෙනවා පෞදජීවිතේක දත්තුලත්තිනා දෙන්නාම් පිනටිල දදිව කටියයුතු කරනෝ මද්‍රව පානේ වෙනද තරං තදිංකරන්නන තුව කටයුතු කරනවා ඉවසීමෙන් හැඟීමෙන් ජීවත්තිින්ಂඩ ත්සාා කරනවා. ඒක නිසා සත්පුරුස ආසර කියනේක කෙනකුගේ ජීවිත යහපත් කරගන්නට බෙහෙවින්නේ வහழ் වෙන කාරணාවක් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා ஆனந்த கල්්‍යயானන මි්‍ර ஆසරේ තුළෙන් කෙනකුග ජීවිතය හපත්த்திනවා. මේ සබුද්ධ සාසනයේ බ්‍රහ්ම චරිාව පවතින්නේ. සම්पූර්ණ බ්‍රහ්ම චරිියාවහෙවාත් නිවන් මාර්ග පවතින්නේ කල්්‍ය ஆනමිතரත්த்தය පදනම් කරගෙන. ஆனந்த மம கල්්‍යயானுமி්‍ර දවාමුදුරුවදේශනා කරන්නේ මම කියන කල්්‍යයාන මිත්තරය ඇසුරු කරන බොහෝ දෙන රහත් පලයේ පහිටනෝ අනාගාමි පලහි පහිටනෝ සක්‍රදාගාමි පලෙහි පහිටනවා සෝවාන් පලෙහි පහිටනවා ඒළඟට අභි්ඥා ලබෙනවා සමාපත්ති ලබෙනවා දිවිය බ්‍රහ්ම සැපසම්පත් ලබනවා ද පහත්නක ඉන්න පුද්ජලෙ ම කියන கல்්‍යயாනமித்தரை அசුரு කරண்ட ගත්த்தට පස්ே சீலය சமாதிිය பிர්‍රඥඥාවඩලා ඒවිදියට ජීවිතே ජයගන්නවා කිය දීசනා කළ. ஏමනங අපේ බෝග සම්පත් දියුණු කරගண்டு රැකගඩ සත්පුருස ඇசුර කියන එක බලපාானබාව புදුරජාණන් වහනස දේசනා කළ. தொன்වැනි காரணா පின்வතුணி அත්த்த சம்மா පணிதி அත්த்த කියල කියන தමාගේ සිத்தට. සම්මා කියල කියන්න මැනවින් හොඳින් යහපත්ත කියන්න. පනි දී කියල කියන්නේ හික්මවනවා සංවර කරනවා තැන් පත් කරනවා කියල කියන්න. ඒනං තමාගේ සිත මනාව සංවරකිරීම භෝග සම්පදධියුණන් වඩ බලපාන කාරණාව. අපේ සිත පින්මතුනි හරම නොසංසුම්. அර ගීතේක කොටසක් තියෙනවා හිත හීලෑනේ හරිමමුරන්ඩුයි තැනතැන ඇවිදිනවා හිතන හිතන තැන නවතිනවා කියලා. ఒක දරமே පාටයක් දූරගමං ඒක චරං අසරීරං ගුහාසයං කියලා තියෙනවා දුන් නිග්ঞහස්ස ලහුුණෝ යත්තකාමනිපාතිනෝ ඔන්න ොහොම කියලා ගාතාපාට දෙකක් තියෙනවා. ஓක ඇසුරු කරගෙන තමයි ඒ ගීතේ ලියලා තියෙන්න්නේෙ. ඒළඟට මේ හිතට හොදාරමුණක් ලැබෙනකො ේකෙ එල්ලෙනවා, රකාරමුණක් ලබෙනකොට ඒකත් එෙක් කළ ගැටෙනවා. ඒ තම හිතේ ස්වභාවය. අපි බොහෝම සතුටින් ඉින්ද හදන වෙලාවට මේහිත හරී දුකට පත්වෙලා අපේ බඩගින්න නැති කරනවා. නිින්ද නැති කරනවා. ජීවත්තෙන් එපාාවෙනවා. ඒවාගේ වෙලාවට අපි ගෙලවැලලාගන්නවා නැත්තං වසපානය කරනවා නැත්තං ඔය වාහනයකට දුම්රියකටවාගේ පැනලා ජීවිතේ නැති කරගන්නවා. ඒ පෙරේද දවස කෞුරුදු විසිය එකක විතරවාගේ තරුණ දරුවෙක්. බොෝම තැන් පත්த்திඉන්න දරුවෙක් අපනුත් අධ්‍යාපනය ලබු අපෙත් පාසල හිටිය දරුවේ තාත්තත්්‍යයක්ත් එෙක් කල විතරයි ජීවත්තුුණේ දවසක්ගේල්ල දුරකතනෙන් කතා කරකර හිටියක් කෙනෙක්ක එක්කළල පැකාමාරක්විතර කතාකර කර හිටිය මොහු දුම්රියයට පන්න. දුම්රයට පැන්නට පස්සේ ඔහුගේ ගෙල මෝන මොකොත් ඉතුරෝණේනே මෙනිය ගෙදරට අරගනාපන් පෙ್ිය සීயில்ල් කරලා තාත්තා අண்டනවා කියෙනා මැරනனை හිතක්වත්තිබනනය කියලා ට ඒවෙලා වෙදී ඔහ අර දුරකතනයෙන් කතා කර කර ඉන්න කොට කවුරු හෝ එක් කලා යාගේ හිතටආාවලොකුආවේගිය ඒ ආවේගේයාට සමනය කරගන්නට බැරුව ගියා ඒක නිසාහුගත්ත තීරණයේ තමයි ජීවිතයේ නැති කරගන්නෙ ටඕන කියලා නොහිෙක්ම නොහිත ඕ දුම්රිය පැත්තට තල්ලු කළ අවසාන ප්‍රතිඵලේ තාත්්‍යෙකුට අරමුණක් නැති ජීවිතයක් ඉතුරෝණ තේකනිසා තමා තැන් පත්් කර ගැනීම කියන කාරණනාව අත්තිස්සේ වැදගත්තිෙනවා දරජාණන් වහන්සේ දේශනා කරනවා නොහික්මුණු හිතේ ඇති වෙන කෝධය අත්කලා දෙන ප්‍රතිඵලබොහො යානකයි කියලා යම් කෙනෙක් පිහියෙන් අන්න වැඩිති අන්නේ කපන්න කොටන්නේ ඒවාගේම වසපානය කරන්න දෙන්න ගුරුකං කරන්න අනවෙන කොඩවින කරන්නේ මගර කල ගහන්න ගෙවල් කඩන්න බිඳින්නේ ගිනිතියන්නේ අර ්‍රෝදේ පාලනය කර ග්ඩ බැරි නිසා කෝදේ නැත්ත රහතන් වහන්සේට විතරයි அන සියலு දෙනාගகிலం கிறரோதே තියනවා கிலங்கு ின்ன்ன තුதுங்க ළంங்க கிறரோதே තියෙනවා. හැබැයිඒ க்கிறෝதேය පාලනே කරගන්නට පුළුවන් හැකயாාව තියෙන නිසා අපි அம்యම් ගැටలుு කාරී වාතාාවර ಯයක් තුළ ොந்த ටියයුතුරනවා. ඒ ครரோதே පාලනே කරගண்ட බැරිக்கனா ஆவேக சீலීவ කටයුතු කරළ அම්මට පහරදිෙනවා. சமாட்டம்ம மරණයට පත්த்தினாும். තාத்தட்ட பහරதின மறණேட்ட பත්த்தினா அசோபන වචනவලින් බැනවදිනවා නිග්‍රහ කරන ඕවමන් කරනවා. බෙරිඳට පහරදිනවා සැමියට පහරදිනවා දරුවන්ට පහරදිනවා අසෝබන වච්චන කතා කරනවා. ඒ ක්‍රෝදේ පාලනය කර ගණ්ඩ බරුව ටිකක් වෙලාගිහින් කියනවා අනේ මට සමාවෙන්ඩ මට ඒවෙලා මකුත් තේරුණේනෑ කියලා. මට හරීයට කේන් තිගියයා කියලා කියනවා. හැබැයි ඒ වෙනකොට වෙඩ තියන සියලු දේවල් වෙලා අවසානයි. ඒක නිසා ක්‍රෝධය ආවට පස්සේ. ඒ ක්‍රෝදය මුදාහරිනිි නැතුව. ඒ කක්‍රෝදය හට ගත්තු හිතේම පාලනයේ කරගණ්ඩ ශක්තියක්කාවද අන්න ඒක හඳුන්නුනවා අත්ත සම්මා පනිදි කියල. ඒවාගේම රාගය කියනෙ එක පින්නතුනි හිතේ හටගන්නවා. රාගය නැත්ති රහතන් වහනසේට විතරයි. ඒ රාගේය ක්‍රියාත්මක වෙනකොට අපිියක සමනය කරගන්නවා. ඒ සමනේ කරගත්තු නිසා අම්මළඟ නැන්දළග සහෝදර සහෝදර ියංළංඟාපි ආඩම්ඹරින් ජීවත් නවා. යම් කෙනෙකුට ඒක පාලනය කරග්ඩ බැරුව ගියොත් ඕ සල්ලාලේක් බවට ගනිකාාවක් බෝට පත්තිෙනවා ඕට ලැබෙන්න්න හොඳ නාමයක් නෙමෙයි ඕට සමාජිහොඳ ගරුත්තයක් ලැබෙන්න්නේනේ හට බෝග සම්පත්තිය දියුණු කරගන්නට බැරුව යනවා ඒක නිසා හිත තුළ හටගන්නෙ විවිධාකාරායහපත් මනෝ භාවයන් තියෙනවා විවිධාකාරය හපත් සිතු විලිතියෙනවා අන්නේ සෑම දෙයක් බ පාලනය කරන්ඩ පුළුවන් හික්ම වන්නට පුළුවන් හැකියාවක්ද ආමා තුළිින් හදාගන්නෙ ටඕනෙ හිතේ ඇති වෙන තැන් පත් බහොම තමයි යහපත් වචන මුදාහරන්නේ හිතේ ඇති වෙන තැන් පත්භාවේ තුළින්ම තමයි යහපත් ක්‍රියාවන් මුදාහරින්නේ. හිත තැන් පත්කර ගත්තු කෙනාගේ වචන හරි හොඳයි. එයා කතා කරනුකට ආවේග සීලීව කතා කරන්නිනේ. කාටව තවමන් කරන්නේන නිග්‍රහ කරන්නනේ උපහාසකරන්නේිනේ ඒය අවශ්‍ය දේවිතරක් කතා කරනවා. එයා කාටවා ්‍රරිධන ජාති කරන්නන්නේ නෑ එයා කටයුතු කරන්නේ කුරා කೂූම්ියකු ටොන්න රිදින විදියට ඒක නිසා අත්ත සම්මා පනිදේ තමාගේ සිත ඉතාම හොදින්තැන් පච්චරගන්න ඕනිේ සංවර කරගන්න ටෝනේ ඒ බුදුවාමුදුරුවෝ දේශනා කරනවා බෝග සම්පත් ලැබෙන්න්නට හා දියුණු කරගන්නට ආරක්ෂ කරගන්නට හේතුවෙන කියලා. සිවවැනි කාරනාව බුදුආමුදුරුව දේශනා කරනවා ්ේච කතपญnyaතා කියලා ඔය முලෙන් කියනලද කරුණුசிියலாம் என்னන්න මේක තුළ ගැබ්බවෙලා තියෙනවා புुබ්බේච කතපුญஞතා කියන්නේ පෙර සිද්ධ කරනද පिං නිසා කියනே පෙන්වතුே පෙර සිද්ධ කරනලද පின் කියලා කියන්නේ දන්දීම சிල්රැக்கීම භාවනා කරම ඔය ආදීක්‍රියාවன் දයක් කඳන්නනා පின் කියලා பிர්‍රාணகாාத்தேன் வென்பීම அදத்தாதானயின் வண்பීම காமமித்தி්‍යச்சாரேன் விண்வීම பொருக்கமன் கேளம்க்கීමன் வெண்பීම குසල් කියලාදුன் වனோ. மன்ன මේ කියන குුසල් මේ කියන පின்සිද්ධ කරලතියෙන के நாට එක விப்பාக்க ලැබனோ. ඒවිපාக்க ලැබීම නිසා එයාට හොඳ යහපත් උපපත්த்திයක් ලැබෙනோ. දට මෙන්න මේ උත්පත්තිය ලබුුණට පස්සේ බෝග සම්පත් ලැබුනට පස්සේ එයාටේ ජීවිතේ සුවසේ පවත්වාගනයන්නට පුළුවන්කමක් තියෙනෝ. ඉතින් අකුසල කරමයක් සිද්ධ කරලා පාපයක් සිද්ධ කරලා ඒ පාපේ නිසා උත්පත්තිය ලබුණොත් ඒ උත්පත්තිය පින්මතුනි සතර ආපායෙන් එක සිද්ධ වෙන්නේ. පාපයක් නිසා උත්පත්තිය ලැබුවොත් ඒක සතරාපායෙන් එකක සිද්ධ වෙනවා. ඒ උත්පත්තිය වාසනාවන් උත්පත්තියක් නෙමේ. ඒවාගේම මනුස්සලෝක උත්්පත් කියලබන්නේ පිනක් නිසා හැබැයි ඒ පිනේ කොටස්තුනක් තියෙනෝ. පළවෙනිිය කහඳුන් වෙනවා අහේතුක කුසලවිපාකයක් කියලා. අහේතුක කුසලවිපාකය කියන්න පිනක්. ඒළඟට අහඳුන් වෙනවා දවිහේතුක කුසලවිපාකයේ කියලා ඒකත් පිනක්. ඒළඟට අහඳුන් වෙනවා ත්‍රහේතුක කුසලවිපාකයේ කියලා එකත් පිනක්. ඔය පින් තුනෙන් තමයි මනුස්සලෝක උත්පත් කියයලබන්නේ. ැ අරමා මුලින්ම සඳහන් කළ අහේතුක පින කියනකින් උत्පත්තිය ලබෝද. அந்தවෙලා ගොළුවෙලා බිහිරි වෙලා නपुංසක වෙලා අඩුපාඩු සහිත උत्පත්තිය ලබනු. එउත්පත්තිය සපලදා යුत्පත්තියක් නෙමයි विහේතුක උපතක් ලබුණනත් ඒජී වි තේතුර නිවන්න අාවබෝධ කරගන්නටබේ. තृහේතු කොපताක් සිද්ධවනොත් ඒ තමයි ගොඩාක් වටිනා උපතක් බෞට පත්යෙන්නේ ්‍රහේතුකපිනක් කියන්නේ නිවන් අරමුණු කරගන සිද්ධ කරන පිනක්මයි. තැන් ඔපින්නතුන් මේ බනාහනව නිවන්න අවබෝධ කරගන්න අරුණ තවට මේක ත්‍රහේතුකපිනක් මේ පෙනෙන් මනුසලෝක පුදනොත් ඒ ත්‍රරිහේතු ප්‍රතිසන්දිය අන්නේ ජීවිතයේ වටිනවා ඒක නිසාපි සෑම දෙනාටම හොඳ වත්කමක්, හොඳ දේපලක්, හොඳ කුලයක්, හොඳ අධ්‍යාපන මට්ටමක් මේ සේර මැලබෙන්න්න පෙර පින් නිසා. ඒමන ුදු ආමුදුරුව දේශනා කරනවා බෝග සම්පත් ලබන්්ඩ ඒකත් තියෙන්න්න ටෝනි කියලා ඒනිසා ලැබෙන සෑම අවස්ථාවකම ඉතාම හොඳින් සතුටින් අපි පින් සිද්ධ කරන්නට යොමුවෙන්න ටෝනි. එතින් මේ කරුණුකාරණා හතර අපි අර බලාපොරොත්තු වෙන සැප සම්පත් ළඟා කරගන්නට හේතුවෙන බව බුදුරජාණන් වහන්ස මැනවින් දේශනා කරන්නට ඒදනා. මමීට වඩා කාලේ ගන්න නැහැ අපි සෑම දෙනාම මුහදින් බණයසවා සීම තුළින් දැනුමක් ලබාගන පින් සිද්ධ කරගෙන තියෙන්න්නේ ඒ ලබාගත්තු දැුෙන් සිද්ධ කරගත්තු පින තුළින් මේ ජීවිතේ මැරන මොහොත දක්වා ඉතාමහොදින් පවත්වාගෙන යන්නෙට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවා කියල සාධ කියල ප්‍රාර්ථනා කරන්න. හංචාපොල දිවලපිටිය පදිංචි එච්ச்சේ ආර්ිය සිංහ මහත්මය ඇතුළු පවුල පින්මතුන් විසින් තමයි මේ ධரම දේශනාව දායකත්ය අදදවසේ භාරගන්න ටේதுනே. அரුණு තමයි சந்த ஆதன பியாணஙத்து මෙමலாවத்தி வீரක්කොடி කිරි அம்මාට சிஞஞப்புஹமிசிීயா ரோபின்சன்சிයා, චார்ல් න ஆட்්තலைයි නோනා කිරි அம்මාට எ அබේසිංහ පියතුමා ඇතුළු නමින් විය පරවෙන්න ටේதுනු ඥාතීන්ට பிின்ன்னනமோෝதன் කිරීම ීදால் අතිපූජනීය දරනාාගමකු සலදම්ම පின்වත් අපේ නායකස්වාමීන් වහනසயතුළු අපත්ූ මහා සංගරත්නයට රටவෙනුවෙන් ජීවිත පූජා කළ රணවිருුවන්ට ජාතික விருුවන්ට පின் බලාගනீன සயලு දෙනාටම මේ පின் අප අனுมෝදන් කරමු එඇத்தோ මේ පின் අனுมෝදන් වෙත්වා சුගතිகாමී වෙත්වා නිවන් අාවබෝධ කර ගනිත්වායනසිතිன் සාදු කියල පின்ன்னனுมෝදන් කරන්නේ. ඒවාගේම දේශකයානන් වහනසේටත් සහාග වුණු පින්වතුන සියලු දෙනාටත් යාගේ පවුල්වලඥාතීන්ටත් ආසේරවාද ප්‍රාර්ථනා කරනවා කොரோනා වසංගතෙන් රටමුදවා ගැනීමට ඇපකැපෙන සියලු දෙනාට සීරවාද කරනවා ඒවාගේම දරම මේ ශ්‍රවනේ කරන ලංකාවාසී ලෝකවාසී සියලු පින්නතුන්ට සේත් ್ාර්ථනා කරනවා. රැස්කරගත්ත මාහගි පින දෙවියන්ටත් අනුමෝදන් කරනවා. අප සෑම දෙනාටම මේ පின்ෙසේ හේතුවාසනාවේවා කරදර கම් කටළු බාදක දුරුවේවා සැනසීම සතුටාපට උදාාවේවා, උතුම්மූ ධරම මාර්ග අවබෝධ කරගන්නට නිවන්න අවබෝධ කරගන්නට ශක්තිය මලබේවා කියලා සාது කියලා प्रාර්ථනා කරගන්න. අපි දෙවි අන්ට පின்ன்னනமෝදන් කරමු ආකා சට්ட்டாච බුංමට්ட்டා දේවානාගාම හිද්ධිக்கா, න් தങనుമෝதிවා చරංරක්කන්තුु සාాසන ආකා සට८ாචබංමට්ட்டா දේවානාගాම හිදදका pഞන් தങనుമෝதிවා చिරරක්ਖන්තුु දේசන ආකා සठாචබම්టா දේවානාගాම හිදදका pഞන් தങనుമෝதிත්වා చिරරකන්තුु මං පරత සියලූම පின்වතුන්ට தෙருவாන සරණ ලැබීවා සාසාතු සතු යතුම ධර්ම දේශනා පවත්ාවවදාල රදවලඩුන්න සිරිම මෙහිතුමහා විද්‍යාලේ බෙදුූ හල්පති ශාශ්‍රපති රාජකය පන්්ඩිත පූච්චපාද හරදවඩුන්නේ ඥානවිම්මල ගෞරවනය ස්මින්න් පහන්සේට තවච්චරත් කාලයක් මෙවැනි පූ ශාසනිික කටයුතු සිදු කරන්නට ශක්තිය දහැරිය නෙදක් නිරෝගේ චිරචීවනේමල බේපා සාධූසාසා